අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ හත් වෙනි පැය සමකෙන් මේ දිනවල අපි දන්නවා සමාජයේ රටේ තුටේ හැම තැනම කතා බහ සිද්ධ කරන කතා බහට ලක් වෙන ප්‍රධානතම මාතෘකාවක් තමයි මේ අපනයන ක්ෂේත්‍රය විශේෂයෙන්ම දැන් අපනයන ගත්තාමත් අපේ රටේ විවිධ ද්‍රව්‍ය අපනයනය කරන්න පෙළඹෙනවා අපේ රටේ ජාතික ආර්ථිකයට අපනයන ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් ලබා දෙන වැවිලි ක්ෂේත්‍රය පිළිබඳව අද දවසේ අපි කතා බහ කරන්න හිතුවා විශේෂයෙන්ම වැවිලි ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට අර සාම්ප්‍රදායිකව තේ පොල් රබර් මේ කියන ප්‍රධාන වැවිලි ක්ෂේත්‍රයන්ට අමතරව තව මොනවද අපේ රටේ වැවිලි ක්ෂේත්‍රයන් තියෙන්නේ තව අනිකුත් වැවිලි වගාවන් වැඩි දියුණු කරන්නේ කොහොමද මේ සඳහා පහසුකම් සැලසෙන්නේ කොහොමද රජයක් විදිහට අමාත්‍යංශ මට්ටමින් ඒ සඳහා ලබා දෙන දායකත්වය කොයි වගේද මේ සියල්ල පිළිබඳව අපි කතා කරන්න හිතුවා අද දවසේදී ඒ සඳහා අපි සුදුසුම චරිතයට ආරාධනා කළ අද හත් වෙනි පැයට අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වග එතුමන් වැවිලි අමාත්‍යංශයේ ලේකම් තුමන් රවීන්ද්‍ර හේවවිතාරණ මහත්මයා සුබ දැසනක් ඔබතුමන්ට සුබ දැසනක් ලේකම් තුමා මේ දැන් ඔබතුමාවම අපි කැඳගත්ති මේ වැඩසටහන මේ වැඩේට සුදුසුම කෙනා ඔබතුමා දැන් අමාත්‍යංශයක් විදිහට රටේ වැවිලි ක්ෂේත්‍රය ඉස්සරහට යන්න ඕන කොහොමද විශේෂම දැන් ඔබතුමන් ඇවිල්ලත් ටික කාලයක් ගත වෙලා තියෙනවා කොයි වගේ පියවර දාගෙන තියෙන්නේ මේ සියල්ල පිළිබඳව කතා කරන්න සූදානම් මේ හැම දෙයකටම කලින් අපි දැනගන්න කැමති රටේ ජාතික ආර්ථිකයට වැවිලි ක්ෂේත්‍රය කොයි වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ ඔව් වැවිලි ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා කොහොමද එහෙම කරන්නේ අපි ඩොලර් ආදායම ගැන අද කතා කරනවානේ එතකොට ඩොලර් බිලියන් 3කට තුනක් ඉක්මවන මුදලක් මේ ජාතික ආර්ථිකයට දායක කරනවා වාර්ෂිකවද වාර්ෂිකව ඔව් එතකොට නැත්තම් රුපියල් බිලියන 600ක් වගේ ප්‍රමාණයක් දායක කරනවා මේක අරගෙන බැලුවොත් අංක 1ට විදේශ ප්‍රේෂණ තිබුණේ අංක 2ට ඇඟලුම් කර්මාන්තයේ ගෙනෙන ආදායම තිබුණේ අංක 3ට සංචාරක ව්‍යාපාරයේ ගෙන ආදායම තමයි සටහන් වුණේ අංක 4 වශයෙන් තමයි අපි වැවිලි ක්ෂේත්‍රයෙන් එන ආදායම ගණනය කරේ. හැබැයි මේකේ වෙනසක් තියෙන්නේ මේ සඳහා යදවුම් පිටරටින් ගේන්නේ නැහැ. මේ රටේම යදවුම් මේ රටේම භූමිය මේ රටේම හැදෙන මේ භෝග ගහකොළ පස පරිසරය අපේ මිනිස්සු අපේ ජනතාවගේ ශක්තිය කාලාන්තරයක් තිස්සේ මේ භූමියට ආවේනික වූ ගුණාංග මේ සියල්ලෙන් තමයි මේක හැදෙන්නේ ඒ හැරෙන්න පිටරටින් ගෙනල්ලා සැකසුම් කරලා පිටරට යවන එකක් නෙවෙයි ඒ නිසා මේක ප්‍රධාන වශයෙන්ම දේශීය මූලයක් සහිත රටට ප්‍රයෝජනයක් වෙන ගම් මට්ටම දක්වා විහිදුණු ඔබ සඳහන් කරපු තේ පොල් රබර් කුරුඳු ගම්මිරිස් ආදී භෝග 23ක් සමග මේ වැවිලි විශේෂ ශාස්ත්‍රයේ තියෙනවා රාජ්‍ය අමාත්‍යංශ 3ක් සමග ක්‍රියාත්මක වෙනවා තේ රබර් වලට එක රාජ්‍ය අමාත්‍යංශයක් ඒ ආශ්‍රිත කටයුතු වලට ඒ වගේම පොල් තල් කිතුල් ආදී කටයුතු සඳහා තවත් රාජ්‍ය අමාත්‍යංශයක් ඊළඟට අපනයන කෘෂි භෝග උග් බඩේරිඟු ඇතුළු කරුණු සඳහා තව රාජ්‍ය අමාත්‍යංශයක් මේ විදිහට රාජ්‍ය අමාත්‍යංශ 3කුත් සමග වැවිලි අමාත්‍යංශය ක්‍රියාත්මක වෙනවා එහිදී අර කියපු විදිහට ජාතික ආර්ථිකයට ඩොලර් ආදායම ගත්තොත් ඒ තරම් විශාල ප්‍රමාණයක් ඩොලර් බිලියන 3ක් පමණ මිලියන 3000ක් පමණ ආදායම ගෙනෙනවා මේ ආශ්‍රිතව පවුල් මිලියන 3ක් පමණ ජීවනෝපාය සරි කරගන්නවා තේ කර්මාන්තයේ ගත්තොත් ලක්ෂ 5ක් පමණ ඉන්නවා ඔය ආදී වශයෙන් ජාතික ආර්ථිකයේ විශාල අගයක් ගන්නා ක්ෂේත්‍රයක් හැටියට මේ ශේෂ්ත්‍රයේ තියෙන ගමන් මම කියන්න ඕනේ ආරම්භයක් වශයෙන් පහුගිය කාලේ මුළු ලෝකයටම බරපතල විපතක් වෙච්චි කොවිඩ් වසංගතය මේ වසංගතය කාලේ වුණත් අනිකුත් ශේෂ්ත්‍ර පසුබහිද්දී වැවිලි ශේෂ්ත්‍රයට පුළුවන් වුණා දවසින් දවස තමන්ගේ වටිනාකම ඒ වෙලෙසම පවත්වා ගන්න. ඒකේ ගෞරවය මේ ආශ්‍රිතව මා කියපු පවුල් මිලියන 3ක් පමණ ඒ පවුල් වලට යා යුතුයි ඒ එහි යෙදෙන ශ්‍රමයේ යොදන අයට ඒ සඳහා යෙදිච්ච ව්‍යවසායකයින්ට ඒ ව්‍යාපාරිකයින්ට මේ සෑම සියලු දෙනාට මේක ගෞරවය යන්න ඕනේ රටක් වශයෙන් මේ විපත්තිකර මොහොතේදීත් මේ රටට ඒ ඩොලර් ආදායම ගෙනෙමින් අන් ශේෂ්ත්‍ර හෙළවෙද්දී
ससल वेदी बिंद विटदी बोम अमार पावत मे शेष्ट्रे उदविय තමගේ යුතුයකම කරලා තියෙනවා තමම ඔබෙම වෙනුවෙන් කියන එකක් කියන්නේ. අර ඔබතුමන් හොඳ ප්‍රවේශයක් ලබා දුන්නත් අපි දැක්ක මේ විවිධ ක්ෂේත්‍ර කඩා වැටෙනවා සංචාරක කර්මාන්තේ. ඔබතුමා කිව්වා දැන් හතර වෙනියට වැඩිම ආදායම් ගෙනෙන්නේ වැවිලි ක්ෂේත්‍රය ඊට ඉහළින් තියෙන ක්ෂේත්‍ර තමයි සංචාරක කර්මාන්තේ ඇඟලුම් කර්මාන්තේ. හැබැයි මේ ක්ෂේත්‍රවල කඩා වැටීමක් අපි දැක්ක පහුගිය කාලේ කොරෝනාවත් එක්ක. හැබැයි ඒ ක්ෂේත්‍ර පරයා මේ වැවිලි ක්ෂේත්‍රයේ ඉහළට ආපු හැටියක් අපි දැක්කා. ඒ කොහොමුණත් ලේකම්තුමා මේ දැන් කොහොමද දැන් අපේ රටේ වැවිලි භෝගයන්ට විදෙස් ඉල්ලුමක් තියනවද පිට රටවල වැඩි ඉල්ලුමක් තියනවද පහුගිය කාලේ අපි දැක්කා විවිධ රටවලින් ඉල්ලීම් කරන අපේ රටේ මේ වැවිලි අපනයන සඳහා කොහොමද දැන් තියෙන ඉල්ලුම? ඔව් දැන් මේක දිගටම පැවති ඉල්ලුමේ ලොකු වෙනසක් ඇති වෙලා නැහැ. හැබැයි අපිට අපිට ආවේනිකව වෙළඳපළ ඛණ්ඩයක් තිබෙනවා. ඒක වරින් වර වෙනස් වෙලා තිබෙනවා. කෙසේ නමුත් අපේ නිෂ්පාදනවලට වෙළඳපළේ කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ මම මුලිනුත් කියන්න උත්සාහ කළා මේ භූමියේ විශේෂතාවයක් තිබෙනවා. මේ පරිසරයේ විශේෂතාවයක් තිබෙනවා. ඊට ආවේනිකව නිෂ්පාදනයන්ගේ සුවිශේෂතාවයක් තිබෙනවා. ඉතින් මේ සුවිශේෂතාවය තමයි අපිට තිබෙන ශක්තිය. සාමාන්‍යයෙන් अभी अभी तेरेना पुंच रटकने अभी तेन भूमि प्रमाण अड़ुने हई मे पुंच भूमिये हदन निष्पादन वलटे सुविशेष ගුණාංග ප්‍රමාණයක් තියෙනවා. ඔබ දැක්කෝ ආදි කාලේ ඉඳන් ඉංග්‍රීසි ජාතීන් අපේ රට පාලනය කරන කාලේ ඉඳන් ඔය ඉල්ලුම තිබ්බා. ඔව් ඉංග්‍රීසින්ටත් ඉස්සෙල්ල ඉඳන්ම දැන් කුරුඳු ගම්මිරිස් වගේ දේවල් කුරුඳු හොයාගෙනනේ විදේශිකයෝ මේ රට ආක්‍රමණයට පවා මේ පියවර ගත්තේ සිනමන් ඩයිලන්ඩ් කියලා කිව්වේ. ඔව් එතකොට ඒ කුරුඳු ගත්තොත් මං හිතනවා ලෝකේ සත්‍ය කුරුඳු නිපදවන ප්‍රධානම රට හැටියට අපිට විශාල නමක් තිබෙනවා. හැබැයි මේ ලෝකයේ තිබෙන ඉල්ලුම සපුරාලීමට අපිට පුළුවන්කමක් නැහැ. ඒක එහි වැඩි භාගය අල්ලගෙන තියෙනවා වෙනත් රටවල් තම භූමි ප්‍රමාණයෙන් විශාල වගාබිම් ප්‍රමාණය වැඩි වැඩි ජනගහනයක් ඉන්න රටවල් විසින් මේ තත්ත්වය අත්කරගෙන තිබෙනවා. මොකද අපිට තියෙන ගුණාත්මක භාවය මතු කරලා ඒ ගුණාත්මක භාවය වැඩියෙන් ගුණාත්මක දේවල් ඉල්ලන වැඩි මිල ඉහළ වෙළඳපළක් තියෙන රටවල් වලට අපේ නිෂ්පාදන ඉදිරිපත් කරන්නයි තියෙන්නේ. ඒ වගේම ඒ නිසා මං හිතනවා අපි හදන ප්‍රමාණය මේ වැඩි වුණා කියලා දවසින් දවස මේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කළා කියලා අපිට ඉල්ලුමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ, අපි වඩා විචක්ෂණ වෙන්න ඕනේ. අර අමුද්‍රව්‍ය විදිහට කුරුඳු තොග පිටින් හරි ගම්මිරිස් ඇට පිටින් මේ මිටි පිටින් පිටරට යවලා නෙමෙයි අපිට ආදායම් ගන්න තියෙන්නේ. දැන් අපි මම කියවනේ ඩොලර් බිලියන් 3ක පමණ මට්ටමට ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ. ඊටත් වඩා වැඩි ප්‍රමාණයකට යන්න සැලසුම් කරලා තිබුණා. ඒක සාර්ථක වෙලා තිබෙනවා. දෙසැම්බර් අගදී අපි ගණන් හදලා බැලුවොත් අපිට පෙනෙයි ගිය වසරට වඩා අපි කොච්චර වැඩි වුණාද කියලා. එතකොට ඒ මොන බාධක තිබුණත් පහුගිය කාලේ අපි දන්නවනේ බාධක එමටයි, ප්‍රශ්න ගොඩයි. හැබැයි ලෝකයක් මුණ දීපු ආරවුලක අවුල අර්බුදයක අපි හිටියා. කන්ටේනර් හොයාගන්න බැහැ, අපනයන රක්ෂණ ගාස්තු වැඩි, ඒ වගේම නැව් ගාස්තු අධික ලෙස ඉහළ ගියා, නැව් හොයාගන්න බැහැ. ඉතින් මේ සියලු බාධක මැදවුවත් අපි ඒ ගැටලුව විසඳගෙන ඉස්සරහට යමින් තියෙනවා. ජාත්‍යන්තර ඉල්ලුමෙහි ඉල්ලුම වැඩිවීමක් තිබෙනවා මම ඔබට කියන්න ඕනේ. දැන් තේ සම්බන්ධයෙන් ගත්තොත් ශ්‍රී ලංකාව නිපදවන කළු තේ, බ්ලැක් ටී කියලා අපි කියන්නේ, කළු තේවල ප්‍රතිඔක්සිකාරක ගුණාංග ගොඩක් තියෙනවා කියලා, ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටිස් කියලා කියන ඒ ප්‍රතිඔක්සිකාරක ගුණාංග ගැන, ඒකේ තියෙන යම් යම් රසායනික සාධක ගැන ලෝකයේ උනන්දුවක් ඇති වුණා. කොවිඩ් වලට ප්‍රතිශක්තිය ගෙනෙන පානයක් ලෙස තේ චීනයේ පවා විවිධ රටවල් වල කතා කළා. තායිවාන් පර්යේෂකයන් පිරිසක් ඒ ගැන කිව්වා. ඒකේ තියෙන ඇතැම් රසායනිකයන් පිළිබඳව කතා කරා. ඉතින් මේවත් එක්ක මම හිතනවා ලෝකයේ යම් ආකාරයක ඉල්ලුමෙහි විශාල වෙනස් වීමක් නොවුනත් අවධාරණය වැඩි වුණ බවක් පේන්න තිබෙනවා. ඉතින් අපි මම එකයි කිව්වේ දක්ෂ වෙන්න ඕනේ කියලා. මේක අලවි කරලා
मे गुणांग पिलिबंद लोकेट पनिविडे दीला अपे अपे सामान्यंगे तेवल मिल बहुम इहलाय सापेक्ष अन्रटवाल्वल्ट वड़ा एतकोट एमकद अपे निष्पादन पिरिवाय वेडी अपे श्रम वियदम वेडी अपे अनुकूत पिरिवाय वेडी हबै अपि बलंद ओनेकम तिबेनवा मे मिल पालने करगेनी पिरिवाय पालने करगेनीम गेनत अपे विशेष अवधानय यन्न ओने एमकद ඒකකයකින් අපි ලබන අස්වනු ප්‍රමාණය අඩුයි වෙනත් සමහර රටවල් වල කෙන්‍යාව වගේ මෑත කාලයේදී තේවගාවට ආපු උදවිය ඒ අයගේ නැවුම් බිම ඔවුන්ගේ සෝදාපාලුවට ලක් නොවු භූමිය එහි සාරය වැඩි නිසා දෝ ඔවුන් එහි ප්‍රතිඵලය ලබනවා අපි දක්ෂ වෙන්න ඕනේ අපේ පස රැකගෙන අපේ ඒ ස්වාභාවික පරිසරය ආරක්ෂා කරගෙන පසේ ගුණාත්මය ඉහළ දාගෙන අද අපි තේ අක්කරයකින් ලබන්නේ කිලෝ මසකට අමුදළු කිලෝ 300ක් පමණ කියලා අපිට ගණන් හදපුවම පේනවා හැබැයි මේක 1000ක් ලබන අයත් ඉන්නවා ඉතින් එහෙනම් මෙතන 300ක් ගන්න එක්කෙනයි 1000ක් ගන්න එක්කෙනයි කියලා කියන්නේ 3 ගුණයකටත් වැඩිනේ එතකොට එහෙනම් ඒ විදිහට අපිට නිෂ්පාදනය ඉහළ දාගන්න හැකියාව තිබෙනවා හොඳයි ලේකම්තුමා අර ඔබතුමාගේ මේ ප්‍රවේශයත් එක්ක බොහොම වැදගත් තැනකට අපි ආව දැන් මේ ගුණාත්මක බව වැඩි වැඩියෙන් තියෙන ඕනේ විවිධ අභිෝග තියෙනවා විවිධ රටවලින් කෙන්‍යාව දැන් අපේ සිලෝන් ටී නාමයේ අභිබවා යන්නට කෙන්‍යාව අපි දකින උත්සාහ දරමින් සිටින ලෝකයේ විවිධ ප්‍රවණතා ඇති වෙනවා මේ අභිෝගත් එක්ක ඉස්සරහට ගමන් කරන්න වෙන්නේ අපේ රටෙත් අපි දැක්කත් ඒ කර්මාන්තය ආශ්‍රිතවත් විවිධ අභිෝග තියෙනවා පහුගිය කාලේ පුරාවටම දැනුත් බොහෝ වෙලාවට ඔය තේ වගාකරුවන් හඬ නගන දෙයක් තමයි පොහොර ගැටලුවක් තියෙනවා මේ සියලු දේ අභිෝග වෙලා තියෙනවා ඔය අතරේ ලේකම්තුමා අපි දැක්ක කසලතේ විශේෂයෙන්ම අපේ රට ගැන කතා කරනකොට කසලතේ පොඩ්ඩක් අපේ තේ වලට ඇඳිලා තියෙන්නේ නරක නමක් ඇවිල්ලා තියෙන්නේ තේ පමණක් නෙවෙයි අනිකුත් ක්ෂේත්‍රයන්ටත් ඔය කූට ව්‍යාපාරිකයෝ වෙලෙන්දු සමහර වෙලාවට මේ සිද්ධ කරන දේවල් හින්දා රටේ නම ජාත්‍යන්තරයේ හැලු වෙන අවස්ථා තියෙනවා. ඒ තිබ්බ තැන නැති වෙන අවස්ථා තියෙනවා. මොකක් හරි වැඩපිළිවෙලක් නැද්ද? ප්‍රමිතීන් යුතු ප්‍රමිතීන් වැඩි නිෂ්පාදන වෙළඳපළට යවන්න. ඔබ හොඳ වැදගත් කාරණයකට ප්‍රවේශ කරේ ප්‍රවේශ වුණේ මේ ගුණාත්මය ඉහළ දමා ගැනීම කියන කාරණයට අපේ විශාල නැඹුරුවක් තිබෙනවා. අපි මෑත කාලයේදී දැන් අර මම කියපු ඒකක අස්වනු වැඩි කර ගැනීම සඳහා තාක්ෂණය වගා තාක්ෂණය වැඩි දියුණු කරනවා මේකේ අමුතු තාක්ෂණයක් නැහැ පරිසරය සමග යන වගාවක් විදිහට මේක අපි දන්නවනේ මේ ඒක භෝග වගාව කියලා එකක් මේ මුළු සියලුම දේවල් කපලා අයින් කරලා ගස් කොළන් අයින් කරලා තේ විතරක් හරි රබර් විතරක් හරි කුරුඳු විතරක් හරි වැවුවාම ඒ පරිසරයට විශාල අහිමිවීමක් වෙනවා ඒකේ තියෙච්ච ස්වභාවික තුලනේ බිඳ වැටෙනවා एनिसा अर दें तेवगाव तुल अभी दखिनो सेवन मिटी सेवन कियला सेवन शाख वगा किरी में उमनावक अवश्यता व्यक ताक्षणिक मगपेन्वीमक तिबुना हरिनांग अक्करेकट गस असुवक पमन लोकु उस सेवन गसुत सीयक पमन मिटी सेवन कियन वे मे ग्लीरिसीडिया वगे गस वाला एइंग लबेन कोल वलिंग ඒෙන් ලැබෙන ශාක කොටස් වලින් පස පෝෂණය වෙන්න සලස්සල එමගින් පසේ කාබනික තත්වය වැඩි දියුණු කරලා ඒකට සරිලන ලෙස අනිකුත් පෝෂක කොටස් එකතු කිරීම මගින් ඒ වගාවේ ගුණාත්මය පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණේ සඳහන් වෙනවා. ඉතින් ඒක දිරිගන්නන ගිය අවුරුද්දේ 2020 විශාල මුදලක් වෙන් කළා මේ සෙවන ශාක ඇතිකරන ඒවයි තවන් හදන ඒ පැල ලබා දෙන්න ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම එපමණක් නෙවෙයි ජල සම්පාදනයේ මගින් මේ ඵලදායිතාවයේ කීප ගුණයකින් ඉහළ දාන්න පුළුවන්. ජල මූලාශ්‍රයක් තිබෙන ස්ථානයක ජලය සම්පාදනය කළ හැකි අවස්ථාවක ඒක නොසලකා හරින එක ඉතාම ලොකු වරදක්. අපිට මොහොතක් දෙන්න. අපි වෙලා බලලා अब हतन पे समीन अभी कथा करें वैविध्य मत्यांशी लेखा निक रवींद्र हिवारण महात्म कपियर कथा कर बुदे नवत्त बुदे पटंग गुणात्मेय नहति मम ये गुणात्मेट एंड पशु मख्यदुआ पस तंग ये पारिसरिक तत्व आरक्षा करगणी मगिन वगावे गुणात्मक भाव ईलंगट एकटा जल संपादने मगिन अश्वन विहल दागंड एकश्वन वेडिकरगंड अर वेनरटवल सामग तरंग करे ए आएगे एगोलो
නැවුම් පසක් සමග අර වර්ජින් සොයිල් කියලා අපි කියන අලුතෙන් හද අලුතෙන් ගස් කපලා කැලේ කපලා කාබනික කොටස් වැඩි සරුසාර පසක් සමග කරන ගනුදෙනුව අපි කරන්න නම් අපේ පස හායනේ නොවි පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒ වගේම ඒකට අර මම කියපු ස්වාභාවික එකතුව කරන්න අවශ්‍යයි. කියන්නේ අර මං කියපු සෙවන ශාක තියෙන්න ඕනේ. ඒ වගේම පස සෝදාපාලු වීම වළක්වා ගන්න ඕනේ. ඊළඟට එපමණක් නෙවෙයි ඊට පස්සේ නිසි පරිදි දලු කඩන්න ඕනේ. දලු රවුම දවස් 5ත් 7ත් අතර තියාගන්න කියලා කියනවා. සතියකට වරක් දලු කඩන්න. එතකොට ඒ වගේම මේ ඒ ගස් නඩත්තු කිරීම හොඳට. ඉතින් මෙහෙම වෙනකොට හොඳ දල්ලක් එනවා. ඒ හොඳ දල්ල කර්මාන්ත ශාලාවට හොඳින් ප්‍රවාහණය කළොත් ඒක තලන්නේ නැතුව ඒක උඩ බරපටවන්නේ නැතුව ඒක ප්‍රවාහණය කෙරුවොත් මේ හොඳට ඒක නැවුම් පිටම කර්මාන්ත ශාලාවට යනවා. කර්මාන්ත ශාලාවත් මේක හරියට කෙරුවොත් අර කියපු කසලතේ ප්‍රතිශතය කියන එක ඔය සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේපිත තේ ප්‍රමාණය 5%කට අඩුවෙන් තියාගන්න ඕනේ. ඔක 15%කට 20%කට ගෙනහිල්ලා තියෙනවා සමහර තැන්වල. ඒක කරන්නේ අර නොසැලකිල්ල නිසා. එතකොට ඊට පස්සේ ඒ කියන්නේ සතියේ පහුවෙලා දලු කැඩුවාම මෝරලා වැඩි වෙනවා. ඒ මේරු කොටස් එකතු වෙලා ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේපිත තේ කාණ්ඩයට යනවා. ඊට පස්සේ ඕක ඕකෙත් නරකම කොටස අරගෙන සමහරු ඕකට වෙන ඩයි වර්ග දාලා විවිධ විදිහවල වලට ඒක වෙනස් කරලා අර තේ වලටම එකතු කරනවා. ඉතින් එතකොට අර ඔබ කියපු ජාත්‍යන්තරයේ අපේ නම පිරිහෙනවා. ඒ වගේම අපිට ලැබෙන මිල අඩු වෙනවා. අපි තරඟ කරන්නේ අද අපි ඉන්නේ මැද පෙරදිග වෙළඳපළේ වැඩි හරියක්. ඉරාකේ ඉරානයේ වගේ රටවල් තුර්කිය වගේ රටවල් ඒ වගේම මේ රුසියාව වගේ රටවල් වල හැරුණු කොට අපිට මැද පෙරදිග වෙළඳපළ ප්‍රමුඛව තිබෙනවා. එහි මිල සාමාන්‍යයෙන් ඩොලර් 3කින් එහාට යන්නේ නැහැ. රුපියල් 600ක ප්‍රමාණය රැඳෙනවා. හැබැයි ඩොලර් 5 10 අතරේ වෙළඳපළක් තිබෙනවා. ඒක තිබෙන්නේ යුරෝපයේ සහ ජපානයේ වැනි රටවල් වල. එතකොට අපි මේ අර බාලතේ හදලා ඒකෙන් කොහෙට හරි කොහොම හරි විකුණලා ගන්න මුදල ගැන හිතනවට වැඩිය අපිට පුළුවන් නම් අර මම කියපු විදිහට එක පැත්තකින් ප්‍රමාණය ඒ කියන්නේ කුඩා තේවතු හිමියෙකුට ලැබෙන දලු අමුදලු අස්වනු ප්‍රමාණය දෙගුණයකට හෝ ඊටත් එහාට ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. එහෙම ගෙන යාමෙන් ඒ වගේම මේ කඩන දල්ල හරි දල්ලක් ලෙස මේ ගහට යම්කිසි අල්මක් දක්වමින් තමන්ගේ ඒ ශාක ප්‍රමාණය හරියට නඩත්තු කරමින් ඒකට අල්මක් දක්වලා ආදරයක් දක්වලා මම මේ කරන දේ නවතින්නේ ජාත්‍යන්තරයේ කීර්තියක් අත්කර දෙන මේ නිෂ්පාදනයක කියලා තේරුම් අරගෙන ඒකට මම දායක වෙනවා කියලා හැඟීමෙන් ඒ වගේම මේකෙන් මට වැඩි ආදායමක් ගන්න පුළුවන් වෙන්නේ මේ ගුණාත්මකව මේ කටයුත්ත කිරීමෙන් කියන ආදරයෙන් ඒ හැඟීමෙන් තමයි වගාවේ අපි යෙදෙන්න ඕනේ. ඊට පස්සේ හදන දේත් ගුණාත්මකව හදලා අර කියපු යුරෝපා වෙළඳපළ නැත්තම් වෙනත් අපිට අද අතදිගමානේ නැති ඈතට පාවී ගිය ඒ සිහිනය ළඟා කර ගැනීම සඳහා ඒ සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව ධෛර්යවන්ත මෙහෙයුමකට එන්නට අවශ්‍යයි. අර ඔබතුමන් කිව්ව වගේම බොහොම වටිනවා මේ පරිසරයත් එක්ක සිද්ධ කරන ගනුදෙනුවක් පරිසරයත් එක්ක සිද්ධ කරන මේ ගනුදෙනුවේදී මේ පරිසරයට හිත ඇති දේවල් සිද්ධ කරන්න ඕනේ. පෙරලා පරිසරය ඔබට දායාද ලබා දෙන්නේ හිත ඇති බවත් එක්ක ආදරයත් එක්ක. දැන් විශේෂම තේවගාව පිළිබඳව මෙතුමන් කතා කළේ තේ පොල් රබර් කුරුඳු ගම්මිරිස් මේ සියල්ල වැවිලි ක්ෂේත්‍රයට අයත් භෝග වර්ග. දැන් ලේකම්තුමා පොල් සහ රබර් ගත්තහම දැන් අපි දකින දෙයක් තමයි පොල් වලට එහෙම ඉඩම් වල හිඟයක් තියෙනවා. නාගරීකරණය වෙලා පොල් වගා කරපු ඉඩම් දැන් නැති වෙලා සාමාන්‍යයෙන් ඉස්සර නම් ඔය අපේ ගෙදර දුරේ පොල් ගහක් දෙකක් තිබ්බා. ගෙදරට අවශ්‍ය පොල් ටික සපේ ගන්න හොඳටම ඉඩකඩ තිබ්බා. හැබැයි අද පොල් ගණන් ගිහිලා තෙල් හදන කොටත් තෙල් වල වියදමත් වැඩි වෙලා තියෙනවා. ඔය අතරේ දැන් රබර් ගත්තොත් එහෙම රබර් කිරි කපන්න ශ්‍රමිකයන් හොයාගන්නවත් නැහැ. ගමේ ඉන්න බොහෝ දෙනෙක් දැන් නගරයට එනවා රස්සා කරන්න. මේ දේවල් ක්ෂේත්‍රයේ තියෙන ගැටලු මොනව හරි විසඳුම් තියෙනවද? අලුත් තාක්ෂණي හඳුන්වලා දීලා තියෙනවද? ඔව් දැන් මෙතනදී අපි තේ ගැන කතා කරා. ඒක අංක 1 අර බිලියන 3න් 1.34ක් ඩොලර් ගේන එක හැටියට. හැබැයි අපිට පේනවා තරඟකරුවන් කීප දෙනෙක් ඉන්නවා. පොල් තරඟයේ තාම 3 වෙනි තැන හිටියට
ඕක තමයි මං හිතන්නේ තේත් අභිභව ඉස්සරහට යන්න තරම් ශක්්‍යතාවක් හැකියාවක් තිබෙන ක්ෂේත්‍රය පොල් හෙක්ටාර් ලක්ෂ 4 ලක්ෂයක් පමණ පවතිනවා 4 ලක්ෂ 50000ක් විතර පවතිනවා මේක ගත්තාම එක ගෙදරක ගස් දෙකක් ගහක් දෙකක් තුනක් තිබුණ අය ඒ වගේම ඊට පස්සේ අක්කරයක අක්කර භාගයක අක්කරයක පොල් තියෙන අය ඊට පස්සේ අක්කර 50ක් දක්වා අය 100ක් දක්වා අය ඔය විදිහට ඕක යනවා එතකොට ඒ වගේම ලොකු සමාගම් සතුවත් හෙක්ටාර් 5000 ඒ ආදි වශයෙන් පොල් වැවෙනවා ඉතින් මේක රට පුරා එක ලෙස පැතිරුණු ඇතැම් ඔය නුවරඑළිය වගේ දිස්ත්‍රික්කයක් ඇරුණුකොට අන් සියලුම තැන්වල පැතිරුණු දෙයක්. ඉතින් මේකෙදි අමාත්‍යංශයේ වශයෙන් ඒ අදාළ රාජ්‍ය අමාත්‍යංශය හැටියට කටයුතු කරද්දී ඒ අය අපි එක්ක සැලසුම් කරලා තිබෙනවා මේ ගහක අස්වැන්න. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ පොල් ගහක ගෙඩි 50ක් විතර තමයි ජාතික වශයෙන් අස්වනු ලැබෙන්නේ. හැබැයි සමහර දැන් ඉන්දියාවේ සමහර පැතිවල 140ක් එක ගහකින් කඩන අවස්ථා අපි දකිනවා. එතකොට දැන් මේ මේ උදෙසා දැන් ඔබ දැක්කා පහුගිය දවස්වල විශාල වශයෙන් පොල් පැල බෙදා දීමේ වැඩපිළිවෙලක් දියත් වුණා. එතකොට ඒ අර ගෙවල් මට්ටමේ පවුලකට ගහක් දෙකක් හදා ගැනීම සඳහා පොල් පැල ලබා දීමේ කටයුත්තත් කෙරෙනවා. ඊට අමතරව ව්‍යාපාරික මට්ටමින් කෙරෙන අයටත් සහනාධාරයක් ලබා දීලා අර මම කියපු ජල සම්පාදනය සඳහා ඒකටත් මුදලක් වෙන් කරලා ගියවර අයවැයෙන් මුල් වරට මිලියන 1500ක් වෙන් කළා 2020 සඳහා. මේවර ඒ මුදල ඊටත් වඩා වැඩි වෙනවා මේකෙන් කියන්නේ මේ පොල් ගහකින් ලැබමින් ඉන්න ගෙඩි 50 අස්වැන්න 50ක් නෑ සමහර තැන්වල මේක මේ සාමාන්‍ය 50යි කියලා කිව්වට සමහර තැන්වල ඊට වඩා බොහොම අඩුයි තව තැනක ඊට වඩා ටිකක් වැඩි ඒ ටික එකතු වෙලා තමයි තුලණය වෙලා තමයි ඔය සාමාන්‍ය හැදිලා තියෙන්නේ ගෙඩි 50ක් කියලා එතකොට අපි දැන් ජල සම්පාදනය කෙරුවොත් ඒ වගේම ගහ වටා අර මේ වසුන් යදුවොත් එහෙම වගේම ගහ පොහොර කෙරුවොත් දැන් කවුරු හරි අහයි රසායනික පොහොරද කියලා නෑ හැම පොහොරක්ම ඒ කියන්නේ මේ පස පෝෂණය කිරීම සඳහා විශේෂයෙන් පොල්වලදී උපක්‍රමයක් හැටියට යොදනවා පොල්ලෙලි වලවල් සකස් කරලා ඒවා මේ පොළවට එකතු කිරීම මගින් විශාල පෝෂක ප්‍රමාණයක් පොල් ගහට ලබා දෙනවා කියලා. ඒ වගේම අර කියපු වසුන් යෙදීම අනිකුත් ජල සම්පාදනයේ මගින් මේක දෙගුණ කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ සඳහා වැඩසටහන් ගණනාවක් අමාත්‍යංශයේ වශයෙන් අදාළ රාජ්‍ය අමාත්‍යංශයේ පොල්තල් කිතුල් ගැන මම කලින් කියපු රාජ්‍ය අමාත්‍යංශයේ ඒ අමාත්‍යංශයේ වශයෙන් උත් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. පැලවලට සහනාධාරයක් ලබා දීලා තියෙනවා රුපියල් 250ක් වටිනා පැලයක් රුපියල් 150කට රුපියල් 100ක් රජය දරමින් එහෙම ලබා දෙනවා. එතකොට මේ විදිහේ සහනයන් රසක් ලබා දෙමින් මේ කටයුතු කරනවා. ඒ වගේම මේ පොල් කර්මාන්තය ආශ්‍රිතව ගත්තොත් මම කිව්වා තේ කර්මාන්තයේ අභිභව ඉදිරියට එන්න හැකියාවක් තියෙන විභවයක් තිබෙනවා. විශේෂයෙන් මේ පොල් ගැන කතා කරනකොට ලෙල්ල කට්ට මේවා ආශ්‍රිතව විශාල කර්මාන්ත සංඛ්‍යාවක් අද පැනනගලා තිබෙනවා. දහස් ගණනක් කර්මාන්ත ශාලා ඇති වෙලා තිබෙනවා. ඒවායින් කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ සහ ටිකක් මහා පරිමාණයට එළඹෙන කර්මාන්ත ශාලා ගණනාවක් අපේ ඇති වෙලා තිබෙනවා. ඉතින් මේවා මේවාට දිරි දීම මගින් මේවාට සහන සලසා දීම මගින් මම හිතනවා ඉදිරි කාලයේදී පොල් කර්මාන්තේ හුඟක් ඉස්සරහට එයි අන්න එකට අන්න අයට සාපේක්ෂව. ඒ වගේම රබර් ගැන කතා කරුවා. රබර්ට මොහොතක් දෙන්න අපි විරාමයක් අරගෙනම රබර් ගැන කතා කරමු. දැන් බොහෝ ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක් අපි දැක්ක පහුගිය කාලේ පුරාටම රබර් වලත් දැන් දේශීය විදේශීය ભેදයක් නැතුව ඉල්ලුමක් තියෙනවා. කතා කරමු අපි විරාමයෙන් පස්සේ. ප්‍රධානයි
ඊටත් අමතරව දැන් ලේකම්තුමන් සඳහන් කරපු කාරණාව භෝග 23ක් විතර දැන් ප්‍රවර්ධනයට කටයුතු යොදලා තියෙනවා. අපි කතා කරමු රබර් පිළිබඳව දැන් අභිහෝගාත්මක ක්ෂේත්‍රයක් වැස්ස කාලයට අපි දන්නවා කිරි කපන්න සමහරලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි තාක්ෂණය අලුතෙන් පාවිච්චි කරනවා. කොහොමද රබර් කර්මාන්තවලට තියෙන ඉල්ලුම? ඔව් රබර් වලත් රබර් මම හිතන්නේ අංක දෙකට අපේ රටේ මේ ලබාගෙන තිබෙන තත්වය ඒකත් අර බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි කියලා අපි කියනවානේ මේ ඇමරිකානු ඩොලර් බිලියනයක්. ඉතින් මේ ඇමරිකානු ඩොලර් ගැන කතා කරන එක ගැන එක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා. මොකටද මේ ලංකාවේ රුපියල් ගැන කතා නොකර ඇමරිකානු ඩොලර් බිලියන් කතා කරන්නේ කියලා. මේ දවස්වල ලොකු ඉල්ලුමක් තියෙනවා මේ ඩොලර් වලට. ඒ නිසා මම හිතනවා එහෙම කතා කරන එක මේ විදේශ මනසක් හින්දා නෙමෙයි අපි එහෙම කතා කරන්නේ. අපි කතා කරන්නේ අපිට වටිනව රටක් වශයෙන් මේ ඩොලර් ආදායම ගේන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි ඩොලර් මිලියන 700ක 800ක හිටපු රබර් කර්මාන්තේ මේ අවුරුද්දේ බිලියනයට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක් කරමු කිය මහන්සි වෙච්චි වැඩ කරපු උත්සාහ කරපු දේශීය වගාකරුවෝ සහ කර්මාන්තකරුවෝ ව්‍යාපාරිකයෝ මේ සියලු දෙනාට මේ ගෞරවය යන්න ඕනේ. ඒකේ සැලසුම් කරපු මග පෙන්වපු හැම පාර්ශවයකටම ඒක මං හිතන්නේ සතුටු වෙන්න පුළුවන් කාරණයක්. දැන් බිලියනේ සීමාව පැනලා තියෙනවා. එතකොට ඒ ඒ රබර් කර්මාන්තයේ පහුගිය කාලේ ටිකක් පසු බැහැලා තියෙච්ච කර්මාන්තයක් බව අපි දන්නවා. මොකද රුපියල් 250ට 260ට ඒ ගණන් වලට ගියපු රබර් කිලෝව 500 පැනලා යන තත්ත්වේ එනකොට ඒකෙන් මං හිතන්නේ මිනිස්සු ලොකු උත්තේජනයක් ලබා ගත්තා. රටේ කර්මාන්ත ශාලා අලුතෙන් ආරම්භ වෙලා මේ රටේ නිෂ්පාදන වැඩි වෙලා සොලිඩ් ටයර් කියලා අපි කියන අර ඝන ටයර් නිෂ්පාදනය වශයෙන් 50%කට කිට්ටු මට්ටමකට ලෝකයේ අවශ්‍යතාවයෙන් සපුරන තැනට මේ කර්මාන්ත කරුවෝ ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ වගා කරුවා දැන් ලොකු උනන්දුවක් අරගෙන තියෙනවා. ඒ සඳහා සහනාධාර වැඩි කරලා තියෙනවා. සහනාධාර වාරික ඒ කියන්නේ ළඟ ළඟ ඒ සහනාධාර ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ සියලු දේවල් මගින් මේ රබ ශේෂ්ත්‍රය ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී දැන් මේ තරඟකරුවෝ කීප දෙනෙක් බිලියනේ සීමාව ඉක්මවා යාමට තමන්ගේ ශක්තිය උරගා බලන මොහොතක් මේක එක පැත්තකින්. ඉතින් මම මේකේ සාධනීය පැත්ත විතරක් කතා කරනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් මම රජයේ නිලධාරියෙක් හැටියට යුග ගණනක් දකපු කෙනෙක් හැටියට මම දීර්ඝ රාජ්‍ය සේවා ඉතිහාසයක් තියෙන කෙනෙක් හැටියට මට පේනවා අලුත් ප්‍රබෝධයක් මේ වගා ආශ්‍රිතව පැන නැගලා තියෙනවා. මොකද රටට ආනයනය කරමින් තිබූ මෙහි නිපද විය හැකි භෝග ආශ්‍රිත දේවල් ගෙන්වීම නවත්වන ගැසට් නිවේදනයක් 2019 දෙසැම්බර් මාසේ 6 වෙනිදා රජය පළ කළා. මේ මෙතන ඉඳන් පටන් ගත්ත ඔය රබර් ඇතුළු තේ පොල් රබර් ඇතුළු ඒ සියලු විශේෂයෙන් කුරුඳු ගම්මිරිස් වැනි සියලු දේ ගෙන්වීම නවත්තලා මේ රටේ කහ ඉඟුරු වගේ දේවල් ඔබ දන්න කාරණයක් මේ සියල්ල මෙහි නිෂ්පාදනය කරන්න ගත්තා. මේකත් එක්ක නිෂ්පාදන ප්‍රබෝධයක් ඇති වුණා. ඒ වගේම මේවට රැකවරණයක් දෙන වැඩසටහන් ගණනාවක් ගෙනාවා. මම ඔබට කිව්වා 2020 කඩයිම් තීන්දුව කීපයක් ගත්තා. අර ජල සම්පාදනයේ මම දකිනවා මේ මෑත ඉතිහාසයේ විශේෂිතම තීන්දුවක් හැටියට. මොකද නිකන් මේ අපේ වැස්ස වැටිලා පසේ තිබෙන සාරය උරාගෙන සබාධහමේ දායාදයේ පමණක් උරුම කරගෙන කරන වගාවකට වඩා කම්මැලි වගාවකට වඩා තාක්ෂණයක් සහිතව අවධානයක් සහිතව ගහෙන් ගහේ පඳුරෙන් පඳුරේ ආදායම පිළිබඳව හැඟීමක් ඇතුව ජල සම්පාදනය කරලා පස පොහොර කරලා ඒක සෝදාපාලුව වළක්වාගෙන පස ආරක්ෂා කරගෙන අර අපි කියපු කෘෂි කාර්මික තාක්ෂණික දේවල් අනුගමනය කරමින් මේ කටයුත්ත කරන්ද මිනිසුන් තුළ පෙළඹුමක් ඇතිකරන වැඩසටහන් ගණනාවක් ආවා. ඒකට ඔය මේ දැන් මෑතකදී දැන් ආපහු තේවලට ගියොත් මේක මෙදෙන්න බැරි මාතෘකාවක්. ආපහු තේවලට ගියොත් තේවගාව අවුරුදු 40 50 60 වෙච්ච ගස් එක්ක යන්නේ. එතකොට මේ 1975 විතර ඇති වෙච්ච මේ කුඩා තේවතු ව්‍යාපාරයේ විසින් ගම්වල අර මහා වතු අභිබවා තේ වවල තේ කර්මාන්තයෙන් 75ක්
එකතු කරන්නේ කුඩා තෙවතු හිමියෝ ඒ වගේම සාම්ප්‍රදායික තේ ප්‍රදේශ වලින් බැහැරව දකුණු දිග ප්‍රදේශ වලට පහත් රට ප්‍රදේශ වලට තේ වගාව ව්‍යාප්ත වුණා එතකොට ඒකේ හැබැයි ලැබෙන ආදායම ගනිමින් ගිය පමණින්ම මේක හරියන්නේ නැහැ එතකොට අවුරුදු VP කියන ඔය මේ බද්ධතේ කියන එක අලුතෙන් හඳුන්ලා දීපු තේ අවුරුදු 25ක් 30ක් යනකොට ඒකේ ආයු කාලය අවසానයි. ඒතොර මේක නැවත වගා කිරීමට වැඩපිළිවෙලක් හරියට අඳුරගෙන තිබුණේ නැහැ. ඒ සඳහා රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම මේ වැඩපිළිවෙලක් අපිට තිබුණේ නැහැ. රටක් හැටියට අපි කනගාටු වෙන්න ඕනේ. මේ ප්‍රධාන ජාතික ආදායමට එකතු කරන ප්‍රධාන විදේශ විනිමය උපයන මූලාශ්‍රයට සලකපු විදිහ ගැන අපි කනගාටු වෙන්න ඕනේ. පස්සේ දැන් මේ අලුතෙන් ඇති වෙලා තියෙන වැඩපිළිවෙල තුල තවන් සිය ගණනක් අලුතෙන් එකතු කරලා තවන් 500 වැඩසටහන කියලා එකක් ගෙනල්ලා පළ මිලියන 34ක් නැවත නිෂ්පාදනය කරලා ගුණාත්මක පළ ලබා දීලා ඒ වගේම තාක්ෂණිකව වගාකරන පස පොහොර කරලා කොම්පෝස්ට් වැඩි ප්‍රමාණයක් යොදලා පස කාබනික තත්වයේ වැඩි දියුණු කරන් ඒ විදිහට තාක්ෂණය අඳුරලා දීලා ජල සම්පාදනය ගැන කතා කරලා මම හිතන මේක ටිකක් පෙරලිකාර වෙනසකට තුඩු දෙන දෙයක් මේක අපි තේරුම් අරගෙන තේවලට විතරක් නෙවෙයි මම ඒ උදාහරණය එතෙන්ට ලිකම්තම ඔය තේ පොල් රබර් ගැන අපි කතා කළා මේ අනිකුත් භෝග නංවන්න ක්‍රියාදාමයක් නැද්ද වැඩපිළිවෙලක් නැද්ද විශේෂම දැන් අසුළු අපනයන භෝග තියෙනවා විශේෂම වැවිලි කර්මාන්තයේ උතුමකෝ කුරුදු ගම්බිරිස් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ඊට අමතරව අනිකුත් භෝග වකවන්න නංවන්න වැඩපිළිවෙලක් නැද්ද අතරම ඒක විශේෂයෙන්ම කිව යුතු කාරණයක් අපනයන කෘෂි භෝග වලටම ඇරුණු රාජ්‍ය අමාත්‍යංශයක් හදලා තේ පොල් රබර් විතරක් නෙමෙයි කුරුඳු ගම්මිරිස් පමණක් නෙවෙයි කුරුඳු ගම්මිරිස් වලට අපේ යම් අවධානයක් තිබෙනවා නමුත් එනසල් වගේ දෙයක් ගත්තොත් දැන් මෑතකදී ඒ සඳහාම මේ නිෂ්පාදන ගම්මාන කලාප විදිහට හදලා එවැනි ගම්මාන 200 ගානක් තුල මේ වගා කරුවන් එක්රැස් කරලා එයාගේ වගා තාක්ෂණය වැඩි කරලා අර කියපු ජල සම්පාදනය එතෙන්ටත් වළංගුයි ඒ සියලු දෙනාට මේ මිලියන 1500 බෙදලා දුන්නා මේ අවුරුද්දේ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ සඳහා එකතු කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා අපි මේ මූලාශ්‍ර ගැන වෙනම කතා කරමු එතකොට ඒ විවිධ මූලාශ්‍ර වලින් අපිට මුදල් එනවා ප්‍රාදේශීය සංවර්ධනය සඳහා මෙවර වෙන් වූ බිලියන 85ක පමණ මුදලින් 140කට වැඩි ප්‍රමාණයක් මේකට මේවට දෙන්න කියලා විශේෂ මඟ පෙන්වීමක් කරලා තියෙනවා ඒ සඳහා වැඩපිළිවෙලක් රටේ දියත් වෙමින් තියෙනවා මේ ඒ වගේම අපිට මිලියන 14000ක් පමණ මේ අවුරුද්දේ 12000ක් පමණ ගිය අවුරුද්දේ හම්බුණා මේ පාර 14000 ගානකට ඒක වැඩි වුණා එතකොට ඒකෙන් ආපු මුදල් ප්‍රමාණය තියෙනවා මේ සියල්ල වෙන් වෙලා තිබෙන්නේ ඔබ අහපු මේ අපි අපනයනය කරන ওই බිලියන් 3ක් ගේන්නේ ওই 23න් අද තාම අපිට පුළුවන් වෙලා තියෙන ප්‍රධාන භෝග කීපෙන් තමයි අපිට ওই වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි අනිකුත් දැන් එනසල් වගේ දේවල් ඒ වගේම වැනිලා වගේ දේවල් ඒ වගේම කෝපි ඇතුළු විභව දේවල් වැඩි දියුණු විභව නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් අපිට ඍජුව ඒ අප අමාත්‍යංශයට මිලියන 10000ක් වෙන් කර දුන්නා. මේ මිලියන 10000 ඔය කියන විශේෂ ශාස්ත්‍ර අතර බෙදී ගියා. ඊට අමතරව මං කිව්වා 14000ක් හම්බුණා කියලා. ඒ ඔය කියන 14000ම යොදලා ඔය කියන භෝග සියල්ල තුල ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා ඒ අයට ණය පහසුකම්, ඒ අය සහනාධාර පහසුකම් පැල නොමිලේ ලබා දීම, සහන මිලට පැල ලබා දීම එක් භෝගයකදී ওই විදියට කරලා වගා ව්‍යාප්ත කිරීමට විශාල වැඩ කොටසක් කෙරෙමින් තිබෙන මොහොතක් මේකෙදි මම හිතනවා රජයේ කොච්චර මුදල් වෙන් කළත් රාජ්‍ය නිලධාරීන් අතින් මේ කාරණේ ශේෂ්ත්‍රයට ගෙනියන්න ඕනේ ඒ වගේම ජනතාව මේක තේරුම් අරගෙන ඒ වටා එකතු වෙන්න ඕනේ කොහේ හරි අඩුපාඩුවක් තියෙනවා නම් කිසියම් ව්‍යාප්ති සේවාවක ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කියන දේවල් වෙන්නේ නැත්තම් ඒවා කරගැනීම සඳහා මැදිහත් වෙන්නට ඒ සියලු දෙනාම හිත හදා ගන්න ඕනේ එකතු වෙන්න ඕනේ ඒ නිසා මම හිතනවා ඔබ අහපු ප්‍රශ්නයට දැන් මේ අපනයන භෝග 23 ආශ්‍රිතව ප්‍රධාන භෝග කීපයකින්නේ අපි මේ සමත්කම දක්වලා තියෙන්නේ හැබැයි අර ටිකත් එකතු වෙලා ආවොත් දැන් එනසල් වගාව විශේෂයෙන් අද විශාල තර්ජනයකට මුහුණ දීපු වගාවක්නේ වනය තුල තියෙන එනසල් නෙලා ගන්න යන්න දෙන්නේ නැහැ
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි ලෙස එතන ඉන්නවා. හැබැයි මෙතෙන්දී තුලණයකට අපි එන්න ඕනකම තිබෙනවා ඒ සුරක්ෂිත ලෙස නෙලාගත හැකි අස්වනු සහිත ඒ වලට ඉඩ දීමේ වැඩපිළිවෙලක් දිගින් දිගටම සාකච්ඡා වෙමින් තිබෙනවා. ඊට අමතරව ඒ ප්‍රශ්නේ එහෙම බේරගන්න අමාරු නම් ගම්මට්ටමේදී සුදුසු තැන්වල එනසල් වගා කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. අර මං කියපු අපනයන කලාප කියලා හදන ඒ රාජ්‍ය අමාත්‍යංශය විසින් මුල් වෙලා මේ කරන වැඩසටහනේදී එනසල් ප්‍රචලිත කිරීම සඳහා විශාල උනන්දුවක් ගනිමින් ඉන්නවා. ඉතින් මේ මෙවැනි අලුත් මාවත් තෝරා ගැනීමට කැලේ ගිහින් එනසල් කඩාගෙන එන එකට අමතරව එනසල් වගාව ගමට ගෙනීමට හැකි විභව ප්‍රදේශවල ඒක ව්‍යාප්ත කිරීමට ව්‍යාප්ති කටයුත්තේ ඉන්න නිලධාරීන් වගේම අපේ මේ මං කිව්වා සියලු ගෞරවයන් යන්නේ වගාවේ යෙදී සිටින අයටයි. ඔවුන් ඒ දේ නොකළොත් වැවිලි අමාත්‍යංශයටවත් අදාළ රාජ්‍ය අමාත්‍යංශවලටවත් රජයටවත් පුළුවන්කමක් නැහැ එයාව බලෙන් වවවන්න. අනිවාර්යයෙන්. ඒ නිසා ඔවුන් මෙහි පෙරමුණ ගත යුතුයි. ගොවි ජනතාව රටේ ජනතාව විශේෂම බගා කරන උදවිය දැඩි උනන්දුවකින් කටයුතු කර යුතුයි. ඔවුන් එසේ කරනවා. ඒ නිසායි ජාතිකාර්ථික සවිමත් කරන්න බොහෝ දායකත්වයක් ඔවුන් ලබා දෙන්නේ. තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. අපි විරාමයක් ලබා ගමු. मेक प्रमाणवत् नैकेला मट कि मगद मिनसु तमंगे भूमिये वगाकाटेतुअल धनटमत्यदिलो अभी कथागर्पुदीयट ते पोल रबर कुरुंदु गिरी कॉपी कोको वा साधिका वे बहुदे ववमी ए आय तमंगे कटयतु करगने मे इल्लु मे प्रमाणेट ओनटे अवश्य पलटिक मंगर कि तवान् वेडसटहनट विशेष अवधानी मूना वगे जल संपादनेट विशेष वेडसटहन कला वगे ताक्षणे प्रचलित किरीमट विविध देवैटि क्रमे वगे वगा क्रम अंदुन वगे पस काबनिक पोषणे करला पसे सारे वेडदीवन किरीम वगे कटयतु मे हेम भूमि अंगल बिम अंगलक्म संवर्धने किरीमट मे मिलियन दाहतर दाह कमात्यांशेट वेंगुण पमनीम एकेम पुलवांकमक नह मेके विशाल भाग्यक ए आयत दरागन्नरत्तोने तवत् आय विसिंग एकट सहाय देंड ओने मैतकदि तव साधनीय दयक सिद्ध उना अपि दन्नवा प्रादेशीय मट्टमट विशाल मुदल प्रमाणयक मेवर आयवयं वेंगुणा वेंकरला मेक किव्वा बिलियन 85ක් පමණ වෙන් වුණා කියලා මේ 85න් 140ක්වත් ජීවනෝපායයට වෙන් කරන්න කිව්වා. ඉස්සර වගේ පාරවල් හදන්න, මං මාවත් හදන්න, ජලය දෙන්න මේ නැත්තම් මේ විදුලිය වලට විතරක් නෙමෙයි මේ මුදල ජීවනෝපාය සාර්ථක කරගන්න දෙන්න කිව්වා. එහෙම දීලා කිව්වා මෙතනින් වැවිලි අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, දීවර අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය वगे अमात्यांश पहाकट किव्वा प्रमुखतावे देन्न केला एतोट मे वैविली क्षेत्रे अर मं किव्वा विशाल इल्लुमक मिनिसुंगे तियेनवा पहला अवश्यय वगा ताक्षणे वेडी करगन्न अवश्यय तमंट नाय सहन गन्न सहन मिलट यम द्रव्य लबा गैनीम अवश्यय मेवट उदव करन्न केला मे वेडसटहनट किव्वा ए निसा प्रादेशीय मट्टमट पणिविडयक दुन्न पहुगिय 2021 दवस देके मे डिसेंबर मासे රටපුරාම රැස්වීම් මාලාවක් පවත්වලා මම හිතන්නේ රැස්වීම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 330 ගණනක මේ රැස්වීම් පැවතුණා. මේකෙදි දීපු පණිවිඩය මොකද්ද? මේ ව්‍යාපෘති සඳහා දැන් අපි ඔය කිව්වට වගාවට උදව් කරන්න කියලා පැල ප්‍රමාණය මදි මේ රටේ හැදෙන පැල ප්‍රමාණය මදි එතරම් බිම් ප්‍රමාණයක් වවන්න හිස්සිඩම් වල මේ පාළු හිටවන්න ඒ සියල්ලට පැල හදන්න එහෙනම් පළතවන් විශාල සංඛ්‍යාවක් හැදෙන්න ඕනේ. ඒ සඳහා මේ වෙන්කල මුදලට අමතරව
ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වෙන් වූ මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න කියන පණිවිඩය දුන්නා. මම හිතනවා මේ ලැබෙමින් පැවති මේ දැන්ට අපි මම කියවනේ ජයග්‍රාහී මට්ටමකට මේ වැවිලි ක්ෂේත්‍රයේ පවතිනවා. බින්ද නොවැටි දවසින් දවස ඉදිරියට යනවා. බාධක මැදුවත් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගෙන තියෙනවා. හැබැයි මේ ජයග්‍රහණ ලබා ගන්න නම් මීට වැඩිය උදව් ප්‍රමාණයක් ජනතාවට ලබා දිය යුතුයි. සහායක් දිය යුතුයි. ඒ සහාය සඳහා ගියවර දුන්නා වගේ වලට වඩා වැඩි ප්‍රමාණයක් අයවැයෙන් අපිට මුදල් වෙන් කරන ගමන් අර ප්‍රාදේශීය සංවර්ධනයේ දීපු මුදල් වලින් විශාල ප්‍රමාණයක් අපිට ලබා ගන්න දැන් මේ වෙනකොට යෝජනා සැකසෙමින් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ නිසා ඒ තමත් හොඳ තත්ත්වයක් සහ අමාත්‍යංශයක් විදිහට රටේ ආර්ථිකයේ සරිකරන ආර්ථික කටයුතු වලදී ප්‍රමුඛත්වයේ ගන්න ක්ෂේත්‍රයක් විදිහට වැවිලි ක්ෂේත්‍රයට ඒක බොහොම වටිනවා. ඒ සුබ සිහිනත් එක්ක විශේෂම දැන් එතුමන්ගේ සැලසුම් එක ඉදිරි අනාගතයේදී වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ස්තුතියන්ත වෙනවා ඔබතුමන්ට අපිත් එක්ක දවසේ සාකච්ඡාවට එකතු වුණාට. බොහෝ දේ කියන්න ඔබතුමාගේ අදහස් හිතේ ඇති. අද දවසේ මේ ලැබුණු කාලය බොහොම ඵලදායී අපි ගත කරා. බොහෝ ස්තුතිය අපිට ආරාධනා කළාට මේ අවස්ථාව ලබා දුන්නට. වැවිලි ක්ෂේත්‍රය වෙනුවෙන් මම ස්තුතිවන්තයි. अरे अभी सूदना मदट उबे निवसीन समुअरगिन यलित मुनगहन सूदनम हेट उदे हतट हत्या समकिन उबट सुबदासक